සාදරයෙන් පිළිගන්නවා අපේ වෙචි මාස්ටර් YouTube channel එකට. මම අද ඔයාලට කියන දෙන්න හදන්නේ ඔයාලා ගෝල් ෆේස් එකෙන් රස කර කර කන රොටිය කෙදරදිම පිරිසිදු හදාගන්නේ කොහොමද කියලා. 100% නිර්මාංශ ආහාර පමණක් අඩංගු ලංකාවේ එකම YouTube නාලිකාව. ඔබත් අදම එකතු වන්න පහළ තියෙන subscribe button එක click කරන්න. මේකට මම අරගෙන තියෙනවා පාන් පිටි ග්‍රෑම් 250ක්. මේකට මම එකතු කරගන්නවා බේකින් පවුඩර් තේ හැඳි 1ක් ලුණු තේ හැඳි 4න් 3ක් දැන් මම මේ පිටි මිශ්‍රණය මද රස්නි උණු වතුර දාලා හොඳට අනා ගන්නවා මේ තියෙන මං අනලා ඉවර කරගත්තු පිටි මිශ්‍රණය මං දැන් මේකට පොල් තෙල් ටිකක් එකතු කරගන්නවා ඔයාලා කැමති නම් මේකට ඔලිව් ඔයිල් තල් තෙල් වගේ එකතු කරගන්නත් පුළුවන් දැන් අපි මේ පිටි මිශ්‍රණය විනාඩි 20ක් හොඳට වහලා තියන්න ඕනේ අපේ පිටි මිශ්‍රණය පදන් වෙන අතරතුර මම මේ රොටි කන්න හොඳ හොත්තක් හදා ගන්නයි හදන්නේ මේ හොත්තට ඔයගොල්ලෝ අනිවාර්යෙන් සුදු ලුණු එකතු කරගන්න තව මම මේකට එකතු කරගෙන තියෙනවා ලුණු කළු කුඩු ගම්බිරිස් මිරිස් කුඩු වැදපු තුන පා කුඩු සූදුරු තලාගත් රම්පෙ කරපිංච වගේම අපි ගෙදරදිම හදාගා ගොරක පේස්ට් එකෙන් ටිකක් දැන් තියෙන්නේ ඇතිලියක් ලිපේ තියලා පොල් තෙල් ටිකක් එකතු කරගන්න එක ඉස්සෙල්ලම එකතු කරගන්නේ රම්පෙ කරපිංච වගේම සූදුරු මේ ටික ටිකක් හොඳට බැදෙද්දී මම මේකට එකතු කරගන්නවා සුදු ලුණු ලුණු අවමිරිස් දැන් මේ ටික හොඳට බැදෙන්න ඕන මේ ටික බැදුනයින් පස්සේ මම එකතු කරගන්නවා අපි අර කලින් එකතු කරගත්ත තුන පහ ටික දැන් අපි ටෙම්පරාදුව ලෑස්ති මේකට මම එකතු කරගන්නවා කෝන් ෆ්ලෝර් තේ හැන්දක් දැන් මම මේකට එකතු කරගන්නවා වතුර කෝප්ප දෙකක් ඔයාලා කැමති නම් පොල් කිරි එකතු කරගන්නත් පුළුවන් මේ වෙලාවේ ඔයාලට පුළුවන් ඔයාලගේ රස අනුව මිරිස් කුඩු ලුණු එකතු කරගන්න දැන් අපේ හොදලා ඇස්ති දැන් මම රොටි ටික පුච්ච ගන්නයි හදන්නේ මෙන්න මේ විදියට පිටි කුලිය තුනේ කරලා කොටස් කීපයකට කපා ගන්න දැන් තියෙන මෙන්න මේ වගේ පිටි ටිකක් ඉහලා හොඳට තුනේ කරගන්න එක ඔයාලට පුළුවන් තරම් මේ රොටිය තුනී කරගන්න. තුනී වෙන තරමට රොටිය රසයි. දැන් තියෙන සාමාන්‍ය කිඳරේ මේ රොටිය පුච්ච ගන්න. ඔයාලා මේ රොටිය පුච්ච ගන්න අතරතුර පොල් තෙල් ටිකක් එකතු කරන ගමන් පුච්ච ගන්න. එතකොට තමයි මේ රොටිය ගොඩක්ම රස. දැන් අපේ රොටිය ලෑස්ති. ඔයාලට පේනවනේ මේ රොටිය ගොඩක්ම ගොඩක් මෙලෙක්. ඕන මතකට නැමෙන හුඟක්ම හුඟක් මෙලෙක් රොටියක්. රොටිය උණුවෙන්ම මන් රොටියට හොදි එකතු කරගන්නවා. ඊට පස්සේ මේකට ලුණු තක්කාලි ගෝවා ටිකක් ඒ වගේම කැරට් වල කැමති නම් තවත් මේ කුඩින් ලුණු කුඩු ගම්බිරිස් කුඩු ඉහා ගන්නත් පුළුවන් ඊට පස්සේ තියෙන මෙන්න මේ වගේ ලස්සනට කෑලි කපලා කෑමට ගන්න ඔයාලත් එහෙනම් මෙන්න මේ රොටි ගෙදරදිම හදලා රස බලන්න ඒ වගේම තමයි අමතක නොකර මගේ channel එක subscribe කරන්න